ඔයාලට අපි විශ්සර කරන්න බැරි වුණා. සනායනන්ගේ එච්චර බරක් නැහනේ. අනිත් එක ඔයගොල්ලෝ ටිකක් ඉස්සරහ ඉඳන්නේ පටන් ගත්තේ. ඒක නිසා තමයි ඔයගොල්ලෝ මුලින්ම ආවේ. හරි හරි නටන්න බැරි මිනිහට පොළවැදයි කිව්වල. නේද? හරි හරි. අපි ආයෙ රේස් එකක් තියමු. මොකද කියන්නේ අයියේ? මම ලෑස්ති. හැබැයි මේ පාර ඔයගොල්ලෝ නම් ටිකක් ඉස්සරහින් තියන්න බෑ. අපි ඔක්කොම සමාන වෙමු. අක්කේ, එතකොට අපි කරදෙමු. බෑ. අපි ගැහණු ළමයිනේ. අපිට විශේෂයක් ඕනේ. ඒක නිසා අපි ටිකක් ඉස්සරහින් ඉන්නේ. එහෙම විශේෂ සැලකිලි දෙන්න බෑ. අපි ඔක්කොම එක සමානව පටන් ගමු. මොනවද අපේ මහත්තයා? වත්ත පහල සෙල්ලම් කරන අපේ දරුවෝ දිහා බලාගෙන කල්පනා කරන්න. නෑ නෝනේ. මේ මම්මි වත්ත පහලට යන්න තමයි ලෑස්ති උනේ. එතකොට මට ඇහුණා අපේ සෙනකිදුව අතනින් කියනවා අපි ගෑනු ළමයි හන්දා සෙල්ලම් කරනකොට අනිත් අයට නැති විශේෂත්වයක් ඕනයි කියලා. හනේ මන් දන්නේ මහත්තයා මේ දැන් අපේ ළමයි හැදෙන විදිය. හරි මාත්මාර්ථකාමීනි. අපේ කාලේ අපි කොහොමද? අපි මේ විදියට හැදුනා නම් එහෙම අපිට අද වෙනකොට මොනෝ වෙයිද මන්දා? ඒකත් වෙනෝනේ. ඒක සම්පූර්ණ ඇත්ත. දැන් ඒ කාලේ එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැති හන්දා තමයි අද අපි මේ වාගේ බොහොම සන්තෝෂෙන් ජීවත් වෙලා ඉන්නේ. ඔන්න නෝනේ පොඩි පොටක් පෑදුනා. අද අපි ළමයින්ට ජාතක කතාවක් කියලා දෙන්න ඕනේ. අපි ඒකට මාතෘකා කරගමු ආත්මාර්ථකාමීත්වය. අන්න හොඳයි. මොකද්ද අපි කියලා දෙන ජාතක කතාව මහත්තයා? මොකට හොඳ ලෝසක ජාතකේ. ඒක නම් ගොඩක් හොඳයි මහත්තයා. මහත්තයා. අද අවුරුද්දේ පළවෙනි පෝයනේ. අපි වේලාසනෙන් පන්සල් යමුනේ. අන්න හරි අන්න හරි. එහෙමනම් දැම්මම ගිහිල්ලා අර ළමයින්ට කියන්න ජාතක කතාව අහන්න ඉක්මනට එන්න කියලා. හා. දරුවනේ ඔයාලා සෙල්ලම් කළ ඉවරද? මට නම් සෙල්ලම් කළා සියයි. මොන්නේ ඔත්තුද සෙල්ලම් කළා. එහෙනම් අපි අයියලාගෙන අක්කාගෙන අහලා බලමු. ඕගලන්ට සෙල්ලම් කළා ඇතිද? අපිට සෙල්ලම් කරා ඇති ආච්චි. හරි හරි. එහෙනම් ගිහිල්ලා ජාතක කතාව අහන්න සූදානම් වෙමු. යන්න. එත්තේ ඔන්න. නෝනේ ලෝසක ජාතකේ මතකයි නේද? මොකද නැති මහත්තය මට 550 ජාතකේම මතකයි. ඇයි මහත්තය එහෙම හැවේ? නෑ 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 මට හිතුණා අමතක වෙලාවක් දෝ කියලා. ඒකයි මේ ළමයි යනකම් ඉඳලා හැව්වේ. අනේ මහත්තයා මම 550 ජාතක පොත කී සැරයක් නම් කියෙව්වද? හැබැයි නේ ඕම් බලන්නකෝ මට ඒකත් අමතක වුණ හැටි නේ. එන සුරංගුණු වියන් අපි යා යා. අද අපිට කියලා දෙන්නේ මොන ජාතක කතාවද ආච්චි? අද අපි ඔයාලට කියලා දෙන්නේ ලෝසක ජාතක කතාව. ඒක මොන වගේ අවස්ථාවකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේසී? ඔන්න පුතේ දැන් මේ කතාව බොහොම ලස්සන කතාවක්. ලස්සනයි කියලා කිව්වේ විචිත්‍ර හන්ද නෙවෙයි. දැන් මේ ජාතක කතාවෙන් අපට කියලා දෙනවා ආත්මාර්ථකාමීත්වයෙන් නිසා ලැබෙන ඵල විපාක. විඳින්න වෙන ඵල විපාක. දැන් ආත්මාර්ථකාමී කියුවහම ටිකක් බර වචනයක් වගේ නේද? ආත්මාර්ථකාමී කියලා කියන්නේ තමුන් ගැනම හිතන එක. අනුන්ට අනුන් ගැන හිතන්නේම නැහැ. අනුන්ට යමක් ලැබෙනවටත් අකමැති. ඒවට අකුල් හෙලනවා. ඉතින් මේ ජාතක කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අවස්ථාව හැබැයි ටිකක් දීර්ඝයි. ඒ කිව්වාචි මේ ජාතක කතාවේ කතා දෙකක් විතර තියෙනවද? එහෙම කිව්වත් වැරදි නෑ නේද අපේ මහත්තයා? කිසිම වැරද්දක් නෑ. අනේසි ඒ කතා දෙකම අපිට කියලා දෙන්නකෝ. මෙහෙමයි පුතේ මේ ඇත්තටම කතා දෙකක්ම නෙවෙයි.
මේ එක්තරා සිද්ධියක් අවස්ථා දෙකකදී සිද්ධ වෙනවා. දැන් මේ ජාතක කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ලෝසක තිස්ස කියන තෙරුන් වහන්සේ අරබයා. දැන් මේ ඔන්න මේ ගමක් තිබුණා මේ කෝසල රටේ ගමක් තිබුණා එක කුල 1000ක් විතර ඉන්න ගමක්. ඒ ගමේ කෙවුල් කුලයේ ඉන්න එක ස්ත්‍රියකට පිළිසිඳ ගන්නවා මේ ලෝසක බිලින්දාව. තේරුණාද? ඒ පිළිසිඳ ගත්ත දවසේ මොකද වුනේ? මුළු ගමේ හැමෝටම කෑම නැති වුණා. අදුතරමින් මේ මාළුවෙක්වත් අල්ලගන්න බැරි විදිහට සිද්ධියක් වුණා. ඒ විතරක් නෙමෙයි පුතේ. ඒ මුළු ගමම පිරෙහෙන්න පටන් ගත්තා. හත් පාරක්ම ඒ ගම ගිනිබත් වුණා. හත් පාරක්ම ඒ අයට දඩ ගෙවන්න සිද්ධ වුණා. ඉතින් මෙහෙම යනකොට ඒ ගමේ හිටපු පිරිස කල්පනා කරා කාගේ හරි අවාසනාවන්ත කමක් හින්දා තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. මේ අය කොටස් කොටස් වලට බෙදිලා මේක හොයන්න පටන් ගත්තා. අනේ හොයාගෙන යද්දී මේ ලෝසක කියන දරුවා පිළිසිඳගත්ත ඒ කුලේ කට්ටියට තමයි මේ අවාසනාව තියෙන්නේ කියලා තේරුම් ගත්තා. ඒ තේරුම් අරගෙන ඒ අයට ගහලා හිරිහැර කරලා ගමින් එළවලා ගන්නවා. ඉතින් මේ දරුවා ලැබෙන්නේ ඉන්න ස්ත්‍රිය හරියට දුක් විඳා. කොහොක් දුක් විඳා. දුක් විඳලා විඳලා අන්තිමේදී දවසක මේ දරුවව ප්‍රසූත කරා. ඒ කියන්නේ දරුවව බිහි කළා. ඉතින් සීයේ දරුවා වෙන කොහෙට හරි හදා ගන්න දෙන්න තිබ්බනේ. අනේ පුතේ එහෙම කරන්නේ කොහොමද? අම්මා කෙනෙකුට එහෙම කරන්න බැහැනේ පුතේ. එහෙනම් ආච්චි දැන් ඔය අම්මලා තමන්ගේම දරුවෝ එක එක තැන දාලා යන්නේ. එහෙම කරනවා තමයි දැන් කාලේ අම්මලා. ඒ වුණාට ඒ කාලේ ඒ වගේ නපුරු අම්මලා හිටියේ නෑනේ මගේ දුවේ. අන්තික ඔයාලා දන්නවද? ඒ තමයි ඒ ලෝසක බිරිඳගේ අන්තිම ආත්මය. එයාට රහතන් වහන්සේ කෙනෙක් ප්‍රේම තරම් සම්පත් තිබුණා. වාසනාවක් තිබුණා. ඒ හින්දා එයාව විනාශ කරන්න කාටවත් බෑ පුතේ. බබාවේ පුනුනාම හැමුනේ. ඔන්න නෝනේ දරුවන්ට දැම්මම මේ කතාව රසවත් වෙලා. ඉතින් දුවේ ඉස්සෙල්ලා මේ කතාව හොඳට අහගන්නකෝ. ඊට පස්සේ හේතුව අපි විස්තර කරලා දෙන්නම්. දැන් ඉතින් ඔන්න මේ දරුවා හම්බ වෙන්න ඉන්න මේ අම්මා හරියට දුක් විඳා. ගාක් දුක් විඳා. ඉතින් හරියට කනගාටුයි ඉතින්. ඉතින් ඔන්න මේ දරුවා පොඩ්ඩක් ඇවිදින්න පටන් ගන්න කාලේ වෙනකොට අර දුක තවත් වැඩි වුණා. ඉතින් මොකද කරන්නේ? ඉවස ගන්න බැරිම තැන දවසක් මේ දරුවට කබලක් දුන්න අතට දීලා කිව්වා මේ අහල පහල තියෙන ගෙයින් විට ගිහිල්ලා මොනවා හරි හොයාගෙන එන්න කියලා කෑමට. කබලක්? කබලක් කියන්නේ මොකද්ද ආච්චි? කබලක් කියන්නේ පුතේ දිරච්ච පිඟානක් වගේ එකක්. දැන් මේ පිඟානත් අරගෙන මේ කබල අරගෙන මේ ළමයා ගෙන් විට යනවා. අනේ කිසිම කෙනෙක් කිසිම දෙයක් මේ දරුවට දෙන්නේ නැහැ පුතේ. මම යනකොට මේ දරුවා දවසක් කුණු ගොඩක තිබිච්ච බත් ඇට වගේක් කපුටෙක් වගේ එක එක අහුලගෙන කනවා. ඒ වගේම ওই තැන් තැන් වල පැත්තකට වෙලා නිදා ගන්නවා. ඔහොම ජීවිතේ ගෙවිගෙන යද්දී දවසක් සැරියුත් හාමුදුරුව පිදුසිඟා වඩිනවා. උන්වහන්සේ දැක්ක මේ දරුවව. දැකලා දරුවගේ ළඟට ගිහිල්ලා මෛත්‍රී සිතින් අහනවා පුතේ වෙන මෙහෙම. ඒ ළමයා සැරියුත් තෙරුවන්ට කතා කරාද සීයේ? ආ ඌ පුතේ. මේ සැරියුත් තෙරු තෙරුන් වහන්සේ දැක්ක ගමන් මේ ළමයා දුවගෙන ගිහිල්ලා ධන ගහලා වැන්දා. වැන්දාම සැරියුත් තෙරුන් වහන්සේ පොඩ්ඩක් මේ දරුවා දිහා මෙහෙම බලාගෙන ඉඳලා ඇහුවා, "දරුව, ඔබ කැමතිද මහාන වෙන්න?" මම දරුවා කිව්වා කැමතියි කියලා. අන්න ඒ පාර මේ හාමුදුරුවෝ මේ දරුවත් අරගෙන පන්සලට ගියා. ගිහිල්ලා උන්වහන්සේම මේ දරුවව නාවලා, ඔබට පිරිසිදු කරලා, කොණ්ඩේ බූ ගාලා ඔන්න මහාන කෙරෙව්වා. අන්න ඒ මහාන කරපු භික්ෂුන් වහන්සේ තමයි ලෝසක තිස්ස කියලා
පස්සේ ප්‍රසිද්ධියට පත් වුණේ. ඊට පස්සේ පුතේ මේ ලෝසක තිස්ස භික්ෂුන් වහන්සේව නිසි කලට ආවට පස්සේ උපසම්පදාව ලැබුවා. ඒ ලැබුණත් මේ ස්වාමීන් වහන්සේට හරියමං කෑමක් බීමක් ලැබෙන්නේ නැහැ. දානයක් ලැබෙන්නේ නැහැ. ජන්තන් ජීවිතේ ගත ගහගන්න විතරයි එයාට දානයක් ලැබෙන්නේ. දැන් දානේ බෙදාගෙන ඉනවනේ කට්ටිය. ඒ එනකොට ඒ අයට හාමුදුරුව ළඟට ආවහම හාමුදුරුවන්ගේ පාත්‍රේ පිරීලා කෑම වලින් තියනවා වගේ තමයි පේන්නේ. ඉතින් මග ඇරලා යනවා යන්න. ඒ වුණාට පුතේ පසු කාලෙදී මේ හාමුදුරුව රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් සීයේ මේ ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේට රහත් වෙන්න පින තිබිලත් ඇයි බඩගින්නේ ඉන්න සිද්ධ උනේ? ආනේ කතාව පුතේ කල්පනා කරන්න ඕනේ. අපි පව් කරනකොට ওই කිසිම දෙයක් හොයා බලන්නේ නැහැ. නමුත් ඒ පව් පළ දෙනකොට තමයි ටිකෙන් ටික තීරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ රහතන් වහන්සේට මොකද උනේ සීයේ? දැන් සරි උත්තරනුවන්ට තේරුණා දැන් මේ රහතන් වහන්සේ පිරිනිවන් පාන්න බොහොම ආසන්නයි කියලා. එහෙම හිතිලා මොකද කරේ මේ ඊට ඉස්සෙල්ලා කුස පිරෙන්න හොඳ ආහාර ටිකක් හොයලා දෙන්න ඕන හිතාගෙන මේ රහතන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වැඩියා. බලන්නකො පුතේ ඒකත් පුදුම ඈ. ඒත් කිසිම ආහාරයක් ලැබුණේ නැහැ. කිසිම කෙනෙක් ගෙනල්ලා දුන්නේ නැහැ දාන ටිකක්වත්. ඉතින් මොකද කරන්නේ මේ ඔහොම වෙලා ඔහොම වෙලා ඉඳලා සරියුත් තෙරුවන් වහන්සේ අර දායකයන්ට කිව්වා ගිහිල්ලා කොහෙන් හරි කෑම ටිකක් හොයාගෙන ගෙනල්ලා මේ පිළිගන්නන්න කියලා. ඉතින් ආච්චි දායකයන්ට ආහාර හොයාගන්න බැරි වුණාද? නෑ නෑ නෑ. ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන් වුණා පුතේ. ඒ වුණාට එයාලට හිතුන්නේ නෑ ලෝසක තිස්ස තෙරුවන් වහන්සේට මේ දානි පිළිගන්න. ඒගොල්ලෝ මේ හම්බ වෙච්ච කෑම ටික කෑවා පුතේ. දානිය නොලැබුණ බව දැනගත්තාම සරියුත් තෙරුන් වහන්සේ පාත්‍රයත් අරගෙන කොසල් රජතුමාගේ මාලිගාවට වැඩියා. ඊට පස්සේ උන්වහන්සේට පාත්‍රයේ පිරෙන්නම චතුමතුර ලැබුණා. ඒකත් අරගෙන ඇවිල්ලා ලෝසක තිස්ස තෙරුන් වහන්සේට කියනවා මගේ යතේ පාත්‍රයේ තිබියදීම ඔබ වහන්සේ දානය වළඳන්න කියලා. ඇයි දාච්චි සරියුත් තෙරුණු එහෙම කිව්වේ? එහෙම කිව්වේ පුතේ උන්වහන්සේ අතට පාත්‍රය දුන්නා නම් ඒ දානේ නැති වෙලා යනවා. අන්න ඒ හින්දා තමයි ඒ විදිහට කිව්වේ. ඒ හින්දා කුස පිරෙන්නම අර චතුමදුර ලෝසක තිස්ස තෙරුන් වහන්සේ වැළඳුවා. ඊට පස්සේ උන්වහන්සේ එදාම පිරිනිවන් පෑවා. ඉතින් ඔන්න මේ භික්ෂුන් වහන්සේලා රැස්ුණා ධර්ම මණ්ඩපේට. ඒ ධර්ම මණ්ඩපේදී භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා මේ අල්පලාභී භාවයත් රහත් භාවයත් ලැබුණේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, අනුන්ට ලැබෙන දානයට අන්තරා කිරීමෙන් අල්පලාභී භාවයත් විදර්ශනා භාවනාවේ බලෙන් රහත් භාවයත් ලැබුණයි කියලා මෙන්න මේ අතීත කතාව මේ ස්වාමින් වහන්සේලාට දේශනා කරනවා. ආච්චි, ඒ අතීත කතාව මොකද්ද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක්තරා භික්ෂුවක් ගැමි පන්සලක සිල්වත්ව භාවනා යෝගීව සිටියා. ඉතින් මේ ගමට වැඩිය රහතන් වහන්සේ නමක්. මේ රහතන් වහන්සේට පැහැදිච්ච දායකයෝ උන්වහන්සේවත් අර පන්සලට පිටත් කරලා යවුවා. ඔව්. දැන් එතකොට මේ රහතන් වහන්සේ මේ පන්සලට වැඩියා. එතකොට මේ පන්සලේ වැඩ සිටි ඒ භික්ෂුන් වහන්සේ සමග හොඳට පිළිසඳරේ යෙදුණා. ඊට පස්සේ උන්වහන්සේ නවතින්න සේනාසනයකුත් ලබා දුන්නා. දැන් එදා හවස මේ දායකයෝ එනවා පන්සලට ඇවිල්ලා මල් පහන් පූජා කළා, බුදුන් වැඳලා බණ හැමත් අහනවා. අහලා ඊට පහුවදා දාණයට එන්න මේ දිනමටම ආරාධනා කරා. ඉතින් පුතේ මේ පන්සලේ හිටපු තෙරුන් වහන්සේ හිටුවා මේ තෙරුන් වහන්සේ පන්සලේ හිටියොත් මගේ දායකයන්ගේ ඉබ්බින්දලා මට මේ ප්‍රශ්න ඇති කරයි. ඉතින් මෙයාව කොහොම හරි පන්සලේ පිටත් කරන්න ඕනේ කියලා උපායක් කල්පනා කරා. අනේ මේක කිසිය දෙයක් ගැන මේ ගැන දන්නේ නැති අර රහතන් වහන්සේ මාර්ගපලසුවෙන් එයාගේ පිටේ වැඩි හිටියා. ඊට පස්සේ රහතන් වහන්සේව පන්සලෙන් එළවලු දැම්මා සීයේ.
නෑ පුතේ. එළවල දැම්මේ නෑ. දැන් මේ භික්ෂුන් වහන්සේ මොකද කරුවේ? දැන් දාණයට වඩින්න සූදානම් වෙලා නිය පිටින් පහරක් ගෙඩියට ගහලා. ඊට පස්සේ නිය පිටින් පහරක් අර වැඩ හිටිය ඒ කුටිය දොරට ගහලා තනියම දාණයට වැඩියා. නිය පිටින් පහරක් කියන්නේ මොකද්ද සීයේ? ආ නිය පිටින් පහරක් කියන්නේ පුතේ මේ නිය පොත්ත තියෙන්නේ නිය පොත්තෙන් මෙහෙම පහරක් ගහනවා. එහෙ එහෙම තට්ටු කරපුවාම සද්දයක් ඇහෙන්නේ නැහැ නේ. ඉතින් ඒ වාගේ තමයි නිය පිටින් මෙහෙම තට්ටු කෙරුවා. පස්සේ දැන් ඔන්න දායයට වැඩිහම අර මේ දායකෝ ඇහුවා ස්වාමින් වහන්සේ මේ අනිත් ආගන්තුක තෙරණුවන් වැඩි නැති ඇයි කියලා. එතකොට ඉතින් මේ ස්වාමින් වහන්සේ කියනවා අනේ මන් දන්නේ මේ 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 උඹලා ඉතින් මේ මෙච්චර මේ යාළුකම් පවත්වන මේ තෙරුන් වහන්සේ ගැන මම නම් කියන්න දන්නේ නැහැ. මං ඕන දන් ගෙඩියට පාරක් ගැහැව්වා. ඊට පස්සේ දොරටත් තට්ටු කරා කූද්ද ගන්න බැරි වුණා. මං හිතන්නේ මේ උඹලම ගිහිල්ලා දුන්න රස බොජුන් වළඳලා සැප නින්දක පහු වෙන්න ඇති කියලා. ඔන්න ඔන්න ඔය ඔය දායකයෝ ඔන්න ඔය වාගේ මේ යාළු මිත්‍රකම තමයි ඒ තෙරුන් වහන්සේත් එක්ක පවත්වන්න කියලා තනියම අර දානේ වළඳ සූදානම්. එතකොට ආච්චි අර රහතුන් වහන්සේට දානේ ලැබුණේ නැද්ද? මෙහෙමයි පුතේ. ඒ රහතන් වහන්සේ උදේම පිබිදිලා තව දානෙට යන්න වෙලාව තියෙනවනේ. ඒ හින්දා උන්වහන්සේ වෙන තැනකට වැඩියා. මේ අතරේ අර නේවාසික භික්ෂුව දානෙට වැඩියා. වැඩලා දානේ අවසන් වුණාට පස්සේ ගම්වාසීන් හිතුවා අර ආගන්තුක භික්ෂුවට ගමන් වහන්සේ හින්දා නිඳ යන්නේ නැති. ඒ නිසා අර නේවාසික භික්ෂුවගේ පාත්‍රයට ගිත්තේල් මේ පැණි හකුරු දාලා කිව්වා උන්වහන්සේට පිළිගන්නන්න කියලා. ඔයාලා දන්නවද ඒ නිවාසික භික්ෂුව මොකද්ද කළේ කියලා? මේවා දුන්නොත් නම් මෙයාව මට එලව ගන්න බැරි වෙනවා. ඒ නිසා හුත් වැඩක් කරන්නම් කියලා හිතලා අර ටික සේරම ගිනි ගොඩකට දැම්මා පුතේ. දානිවර වෙලා පන්සලට වැඩියා. උන් දැන් මේ භික්ෂුන් වහන්සේ පන්සලට වැඩිහම දැක්ක අර මේ ආගන්තුකේ රහතන් වහන්සේ හිටියේ නැහැ. ඒ භික්ෂුන් වහන්සේ හිටියේ නැහැ. මේ පස්සේ හිතුණා හරි මේ භික්ෂුන් වහන්සේ ඇත්තටම රහතන් වහන්සේ නමක් තමයි කියලා හිතලා අර තමන් කරපු දේවල් ගැන හරියට දුක් වුණා. හරියට කම්පා වුණා. ඔන්න ඊට පස්සේ කාලයක් ගිහිල්ලා කොහොම හරි මේ ස්වාමීන් වහන්සේ අපවත් වුණා. අපවත් වෙලා කොහෙද ගිහිල්ලා ඉපදුනේ? අවීචි මහා නරකාදී. එතන ඉඳලා දුක් විඳලා දුක් විඳලා ඉඳලා ඊට පස්සේ ඔන්න ආත්මයක් ලැබුවා. රාක්ෂයේ ආත්මයක් ලැබුවා. ඊට පස්සේ එතන දුක් විඳලා විඳලා ඉඳලා අන්තිමට සුනක ආත්මයකට ලැබුවා. ඒ කියන්නේ බල්ලෙක් වෙලා ඉපදුනා. ඒත් දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා අන්තිමේදීම කසීරට එක්තරා දුප්පත් පවුලක මිනිස් ආත්මයක් ලැබුවා. ඒ මිත්තවින්දක කියලා තමයි එයාව හැඳින්වුවේ. මේ මිත්තවින්දක කාලකන්‍යෙ කියලා හිතපු මිනිස්සු මෙයාව ගමෙන් එලවල දානවා. ඊට පස්සේ පුතේ මෙයා යනවා බරණැසට. බරණැසට ගිහිල්ලා දිසාපාමක ඇදුරුතුමාගෙන් ශිල්පය හදාරනවා. ඒ ශිල්පය හදාගෙන ඉන්න අතරතුරේදී ඇදුරුතුමත් එක්ක මෙයා අකීකරුව හැසිරෙනවා. හරි. ඊට පස්සේ මෙයා පැනලා යනවා එතන. ගිහිල්ලා දුප්පත් ස්ත්‍රියක් සමග විවාහ වෙනවා. මෙයාට දරුවෝ දෙන්නෙකුත් ලැබෙනවා. ඊට පස්සේ ඒ ගමත් පිරිහිලා යනවා පුතේ. සීයේ මේ මිත්තවින්දක දර පන්සලේ හිටපු භික්ෂුව? නා ඌ පුතේ. කතන්දරේ බොහොම හොඳට අහගෙන ඉඳලා තියෙනවා නේද? ඔව්. ඒ පන්සලේ හිටියේ මිත්තවින්දකම තමයි. අනේසේ. කතාව කියලා ඉවර කරන්නකෝ. දැන් ඉතින් මේ ගම්වාසීන් තේරුණානේ. දැන් මේ මිත්තවින්දක හන්දා තමයි ගම සම්පූර්ණයෙන් පිරිහිගෙන 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 යන්න කියලා. දැන් මොකද කරේ? කරන්න දෙයක් නැහැ. මේ මිත්ත විඳකයි මෙය බහාරියාවයි දරුවෝයි ඔක්කොම ගමෙන් නිරපල දානවා. කියන්නේ ගමෙන් පන්නලා දානවා. දැන් ඉතින් ඔහොම යනකොට කැලයක් මැදින් යන්නේ. මේ කැලයක් මැදින් යනකොට ඔන්න රාක්ෂෙක් හම්බ වෙනවා. රාක්ෂෙක් හම්බුණා මොකද වෙන්නේ? අනේ අපෝ අර දරු දෙන්නයි අර බහාරියාවයි ඒ රකුසට බිලි වෙනවා. ඊට පස්සේ පුතේ මේ මිත්ත විඳක ගම්බීරපටු ගමෙන් නැවකට නගිනවා. නැවේ සේවය කරනවා සේවකෙක් වගේ.
ඊට පස්සෙ ඔයා දන්නවා මේ නැවේන අනිත් සේවකයෝ මෙයා මිත්තවින්දක කියලා අඳුරගෙන මෙයාව මූදර තල්ලු කරනවා. හරි? එතකොට යක්ෂණියක් එළු වේෂයෙන් මූද පීනවා. මෙයා පීනගෙන පීනගෙන යද්දී අර එළුවව දකිනවා. කකුලින් අල්ලන එළු මස් කන්න තියෙන පෙරේත කමට. මේ එළුව මෙයාව වීස කරනවා. ඒ වීස කරපු පාරට මෙයා වැටෙන්නේ බරණැස පවුරට. ඒ පවුර ළඟ තිබුණු කටුල හැබක දඟලමින් දඟලමින් ඉන්නවා. දැන් ඉතින් දුවේ පුතේ දැන් මේ දවස්වලම මේ රජතුමාගේ ඉළු ගාලේ එළුව නැති වෙන්න පටන් ගත්තා. දැන් රාජපුරුෂයොත් හොය හොයා හිටියේ කවුද මේ එළුව හොරකම් කරන්න කියලා. කොහොම ඉන්නකොට දැක්ක මේ මිත්තවින්දකව දඟල දඟල ඉන්නවා. හිතුවා අනුමානයක් නෑ. මෙයා තමයි මේ එළුව හොරකම් කරන්න කියලා ගිහින් අල්ලගත්තා. අල්ලගෙන ගිහනලා රජුර ළඟ තිබ්බා. කියලා කිව්වා දේවයන් වහන්ස මෙන්න එළුව හොරා අපට අහුණා කියලා. එදා මේ පුත හපු දිසපාමු කැදතුමා තමන්ගේ සේවකේ කියලා මිත්තවින්දකව බේරගත්තා. පුතේ අනුන්ගේ අවවාද පිළිගන්නේ නැති කෙනා දුකටපත් වෙන බවත් අනුන්ගේ ලාභ වලට අනුතුරු කරන කෙනා මහා දෝෂයට ලක් වෙන බවත් පවසා සිටියා. එදා මිත්තවින්දක අද ලෝසක තිස්ස තෙරුන් වහන්සේ බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් ඉතින් ඔන්න දරුවනේ ඕගොල්ලන් හොඳටම තේරෙන්න ඇති නේද? අනුන්ට ලැබෙන දේවල් වලට ද්‍රෝහිකම් කරන්න ගියාම ඒ වගේම අනුන්ව තලන පෙළන පුද්ගලයන් සිද්ධ වෙනදී දැන් බලන්න ලෝසක තිස්ස හරි මොනතරම් ආත්ම ගානක ඉපදි 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 දුක් විඳනද නේ. දැන් අපි පව් කරනකොට හිතෙනවා මේවා ටිකක් මෙහෙරි කියලා. හැබැයි ඒවා විඳවන්න ගියාම කොච්චර කාලයක් විඳවන්න සිද්ධ වෙනවද? මේ නෝනේ මට මතක් වුණානේ මේ අපූරු සින්දුවක මේ පද දෙකක් කියන්නේ. ඕකේ මේක අරගෙන තියෙන්නේ මේ ලෝවැඩ සංග්‍රහාවේ කවි පොතේ. මේ ගැනම තමයි කියන්නේ. හා මෙන්න මෙහෙමයි. කරන කලට පව් මිහිරිය මිසී විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. අන්න බලන්න. ඉතින් දුවේ පුතේ මේ සසර ඉතාමත්ම භයානකයි. ඒක හන්දා මේ දරුවෝ දැම්ම ඉඳලම පුරුදු වෙන්න ඕනේ හොඳ දේවල් කරන්න. ආගම දහම අදහලා හොඳ ගුණ ධර්ම ඇති කරගෙන හොඳින් ජීවත් වෙන්න මේ පොඩි කාලේ ඉඳලම පුරුදු පුහුණු වෙන්න උත්සාහ කරන්න ඕනේ. අනුන්ගේ දේවල් ගන්න යන්නත් එපා, අනුන්ගේ දේවල් විනාශ කරන්නත් එපා. එතකොට වෙන්නේ ලෝසක තිස තෙරුන් වහන්සේට වෙච්ච දේ තමයි. හරි? හරි. එහෙනම් මගේ පුතාර දැන් පන්සල් යන්න සූදානම් වෙන්න ඕනේ. කොහේ පුතාලා? එනික්මන්ට? එන්න එන්න. මේ දරුවනේ මතක තියාගන්න අද වෙනදා වගේ මේ මල් පහන් පූජා කරලා විතරක් එනව නෙවෙයි. අද බොහොම මේ සුප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් නා ධර්ම දේශනාව පවත්වන්නේ. අපි ඒකත් අහලා ඉන්නේ හොඳේ. යම් ඉස්සරහ.